ആയിബോവാൻ നിരോഗിമാൻ തന്നെ ആ പ്രാർത്ഥനാക്രമയും വിശ്വ പാൻസലവത്ത് ഇതാമത് മാതരയും പിലികാണോ. අපි නිරන්තරයෙන් කතා බහ කරන කෙටි කාලින ග්‍රහමාරු වීම අතර සිදුවන ඔක්තෝබර් මාසේ 14 වෙනිදා සිකුරු වෘෂික රාශිගත වීමක් සිදුවනවා. ඉතින් ඒ සිදුවීමත් එක්ක අපි කතා කරන්න සූදානම් වෙන්නේ පොදු මත බලපෑම කොහොමද, එතකොට ලග්න 12ට කොහොමද කියන දේ. ඉතාමත් මාදරෙන් ගෞරවෙන් සුපුරුදු විදිහටම අපි එක්ක එතුමන් එකතු වෙලා ඉන්න පිළිගනිමු. අපේ වැඩසටහනට ප්‍රවීණ චෝතිර්වේදී වෛද්‍ය ආචාර්ය වීරවංශ පතිරණ මැතිතුමන්. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන් ආයුබෝවන්. අද දවසෙත් ඉතින් අර මට මෙහෙම පුංචි ප්‍රශ්නයක් අහන්න උනා වැඩසටහන ආරම්භයේදීම. මේ කෙටි කාලින ග්‍රහමාරුවීම් එක්ක සමහර වෙලාවට ඒ බලපෑම වෙනස් වෙනව නිසා දැන් ග්‍රහමාරුවීම් හතරකට පහකට අපි මුහුණ දෙනවා. ඒ මුහුණ දීමත් එක්ක එකම පුද්ගලයා ග්‍රහමාරුවීම් හතරකට වෙනකොට සමහර වෙලාවල් අපිට සමහර ග්‍රහමාරුවීම් ගොඩක් අසුභ ප්‍රතිඵල දෙනවා, සමහර ග්‍රහමාරුවීම් සුභ ප්‍රතිඵල දෙනවා. එතකොට මේක අපි සමබරතාවයේ රැකගන්නේ කොහොමද? මේ සුභ අසුභ මිශ්‍ර ඵල තියෙනකොට අපි මිනිසුන් විදිහට කොහොමද අපිට මේක ආදේශ කරගන්නේ? මට සුභයිද අසුභයිද හරියටම මොකද්ද මට සිද්ධ වෙන්නේ කියන එක. ඇත්තටම මේමය. ඇත්තටම අපි මේ පොදු පලාපලව එළියට දුන්නට තමන්ගේ කේන්ද්‍රයේ අපි වරින් වර පරීක්ෂා කරන්න ඕනේ. ඒතර අපට අවගෙනවා අහවල් කාලේ සීමාවේදී දැන් මේ සිකුරු උච්චිකට එන එක සමහර ඒවට සුබමදි. එතකොට මේ එන හැම එකටම අපි පිළිමයක් යොදාගෙන යනවා. උදාහරණයක් පාලම දානකොට ඒක අවුරුදු 10 ගානකට පවතින විදිහටනේ කණු දාන්නේ. එතකොට මොන වාහන ගියත් අපි දන්නේ නැති වාහනේ එන්න පුළුවන් නේද? මොන වාහන ගියත් ඔරොත්තු දීමේ ශක්තිය. ඒ වාගේ කේන්ද්‍රය කියන්නේ පලාපල කියන එක නෙමෙයි, අපේ තියෙන පූර්වාපර තියෙන බාධක දැනගෙන අදාළ වූ ආරක්ෂා විදි විධාන සලස ගන්න ඕනේ. එතකොට හුලං ගැහුවට අපි ශක්තිමත්ව ගේ හදලා තියෙනොත් අපට හානියක් වෙන්නේ නැහැ ප්‍රියසෝ. ඒක තමයි ස්වභාවය. ඒකට ඉතින් ඇත්තට පුජ්‍යලිකව කේන්ද්‍ර පරීක්ෂා කරලා අවශ්‍ය කරන ශක්තිය යොදාගෙන පෙර භවයේ කර අකුසල කර්ම කුසල කර්ම තමයි කේන්ද්‍රය කියන්නේ. එතකොට ඒ අකුසල විපාක දෙන වේගය වැඩි, කුසල විපාක දෙන වේගය අඩුයි. ඒක කවුරුත් දන්නේ නැහැ. දැන් ওই සිකුරු දැන් උච්චික රාශි ගත වෙනවානේ. ඒතකොට සිකුරු තුලාවේ කියන්නේ බොහොම ජොලි හිටපු කෙනා, උච්චික රාශි කියන්නේ කුජකෙ ගෙදරට එන. කුජ කියන්නේ කෙනෙකුට යටත් නොවන දරදඬු ගතිය ඇති අධික උෂ්ණත්වයක් තියෙන ග්‍රහය. එතකොට සිකුරු සියුම් ග්‍රහය. ඉතින් එයාට කොහොම වුණත් අනුන්ගේ ගෙදර ඉන්න වෙන්නේ ඒගේ ග්‍රහාධිපතිය කියන විදිහට නේ. අන්න එතකොට සිකුරුට අවශ්‍ය කරන ශක්තියින් ඒ කාලේ දෙන්න බැරුව යනවා. ඒ නිසා තමයි මේ පලාපල වල පුංචි වෙනස්කම් හැලහැප්පී මෙන්නේ. එහෙමනම් අපි කතා කරන්න සූදානම් වෙන්නේ ලග්න 12ට කොයි වගේද කියන්නේද? මේ සිකුරු මාරුවත් එක්ක මුලින්ම අපි කතා කරමු මේෂ ලග්නය ගැන. ඔව්, සම්මතයක් වශයෙන් මේෂ කියන්නේ පළවෙනි ග්‍රහයා, පළවෙනි රාශිය ග්‍රහයා කුජගේ. ඉතින් අයිලා ඉන්නේ එයාගේ ගෙදරට. එතකොට ඒක අපේ ග්‍රහ රොටරියෙන් දකින්නේ අටවැන්නේ සිකුරු මාරකයි කියලා. නැහැ, උච්චික රාශි ගත වෙන මේෂ රාශි උපන් කෙනෙකුට අටවැන්නට සිකුරු වෙන එක මාරක නෙවෙයි, මාරක විපත් ගෙන දෙන බලවේග අඳුනා ගැනීමේ ශක්තිය ඇති වෙන එක මාරකයක් බවට පත් වෙන්නේ නැහැ. බුද්ධිමත් වීමෙන් ගැලවෙන්නට පුළුවන්. එතකොට එකම දෙයක් වෙන්නේ විවාහකයට පොඩ්ඩක් පුංචි පුංචි බාධක එනවා. මොකද අනුමච්චේ සැකසංකා ඇති වෙන ප්‍රශ්න ඇති වෙනවා. භාර්යාවට ස්වාමියා කෙරේ, ස්වාමියාට භාර්යාව කෙරේ. අන්න ඒක සැකසංකා ඇති නොවන විදිහට ක්‍රියාත්මක වීම මේ අපේ පලාපලෙන් දකින්න. එතකොට පලාපල මොන තත්ත්වයට වුණත් මේ අඩුව හදාගත්තොත් මේ කෙටි කාලේ ඇති වෙන ප්‍රශ්න සමහරට දෙන්න දෙපැත්තට යන ප්‍රශ්නයකට ඇති වෙන්න පුළුවන්. ඒ නිසා කෙන්ද කන්ද කරගන්න එපා. මේෂ රාශි උපන් ඔබට. ඔබට ඒක විවාහ ජීවිතය විතරක් නෙමෙයි රැකියා ස්ථානවලත් එහෙමයි. නොකල වැරදිවට චෝදනා ලබනවා. එතකොට ඒ චෝදනා ලබනකොට චෝදනා බාර ගන්න නැතුව ඒක ක්‍රියාත්මක වෙලා තමන් නිහඬියාවෙන් ඉන්න ඕනේ. මොකද මේෂ රාශි උපන් අය මාන්නාධික මිනිස්සු, අහංකාරයි, කෙනෙකුට යටත් නැහැ. දමල ගහලා යන්න පුළුවන්. නමුත් ඒක ප්‍රශ්නේ පස්සට බලපානවා. ඒ නිසා සිකුරු උච්චික රාශියේ ගමන් කරන කාලය මේෂ රාශියට ටිකක් සුභවාදී මදි, බුද්ධිමත් වීම වැළවි, රෝගකාරක වශයෙන් කුෂ්ඨ රෝග අනිවාර්යෙන් ගෙනත් දෙනවා මේ කාලේ. මාසයකට අධික කාලයක් ඉන්නවනේ. නොවැම්බර් 6 වෙනිදා වෙනකන් ඔක්තෝබර් මාසයේ 14 සිට මේ ගතන කාලය තුළ කුෂ්ඨ රෝග මතුවෙන්න පුළුවන්. සමහරට ඒක කාලයක් පවතින්න පුළුවන්. ඒ නිසා ප්‍රවේශම් වෙන්න කැමින් බීමෙන් ජය වර්ණයේ වශයෙන් මේ කාලේ අපි ඔබට කහ වර්ණේ භාවිතා කරනවා. ජය අංකයේ වශයෙන් අංක 1 මේෂ රාශියට සුභයි.
අපි සූදානම් ඊළඟට මේ කාල සීමාව වෘෂභ ලග්නයට බලපාන ආකාරය ගැන කතා කරන්න. හොඳයි ඊළඟ අපි වෘෂභ රාශිය ගැන කතා කරනවා. වෘෂභ රාශිය කියන්නේ සිකුරුගේ තැනමයි. සිකුරුගේ ලග්නාධිපතිගේ තැන ඒ සිකුරු එන්නේ උත්තමයා උච්චික වුණාට හත් වැන්නට. හත් වැන්න කියන්නේ හතර කේන්දරේ දකුණ තැනක් නිසා ඇත්තම වෘෂභ රාශිය උපන් ඔබට සුබයි. අවිවාහක නම් සුභවාදී කෙනෙක් මුණ ගැහෙනවා විවාහ වෙන්න. විවාහක නම් විවාහදී වියේ වෙනදාට වඩා සමීප සම්බන්ධකම් ඇති වෙනවා. අන්‍යෝන්‍ය සම්බන්ධතා ඇති කරනවා කියලා අපි කියන්නේ. ඒ නිසා පුංචි පුංචි විනෝද ගමන්, විනෝද ක්‍රියාවන් වල යෙදෙන්න පුළුවන් කාලයක් මේ සිකුරු උච්චකයේ ගමන් කිරීම වෘෂභ රාශියෙන් වලට. ඒත් එක්කම නව නිපැයුම් ආරම්භ කරන්න තිතා හොඳයි. විශේෂයෙන් ව්‍යාපාර ලෝකේ ඉන්න අයට හොඳයි. මොනවා හරි ආරම්භ කරන්න ඉන්නවා නම් වෘෂභ රාශියෙන් උපන් ඔබ මේ කාල වකවාන උතුනේ ආරම්භ කරන්න. ඇත්තටම ඒ ආරම්භය වසර ගණනකට පළ දෙන ආරම්භයක් බවට පත් වෙන නිසා සම්මතයක් වශයෙන් සිකුරුට උච්චික රාශිගත වීම සුභයි. රෝගකාරක වශයෙන් සන්ධි ප්‍රදාහ රෝග, සන්ධි ඉදීමීමේ රෝග ගෙනත් දෙනවා. ජය වර්ණයේ වශයෙන් ඔබට රන්වන් පැහැ ගෙන දෙන අතර ඔබගේ ජය අංකය අංක 4 බවට පත් වෙනවා. අපි කතා කරන්නේ දැන් මිතුන ලග්නය ගැන. ඊළඟ මිතුන රාශියෙන් උපන් අයගේ සිකුරු 6 වෙන්නට ගමන් කරන්නේ සතුරු ස්ථානය. ඒ නිසා විශේෂයෙන් මිතුන රාශියෙන් උපන් ඔබ ඇසුරු කරන්නන්ගෙන් ප්‍රවේශම් වෙන්න. කවදා හෝ සතුරෙක් ඇති වෙන්නේ ඇසුරු කරන මිතුරෙක් නෙමෙයි. අහක කවුරුත් සතුරු වෙන්නේ නැහැ. ඒ නිසා සතුරුන්ගෙන් සතුරුකම් ඇති කරවන අයගෙන් ප්‍රවේශම් වෙන්න. ඒ නිසා මිතුරු විසින් එන සතුරුන්ගෙන් අනිවාර්යෙන් ප්‍රවේශම් වෙන්න ඕන. ඉන්න මිතුරොත් සමහර සතුරු වෙන ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඔබ ඊතා ඉවසිලිවන්තව මේ කාලවකවානුවේ ක්‍රියා කළ යුතුමයි. දෙක, ඔබට මේ කාලේ වරප්‍රසාදත් ලැබෙන කාලයක් බවට පත් වෙනවා. ඒත් එක්කම ඔබටත් විදේශ ගමන් සඳහා මේ කාලේ සුභවාදී සුභනම් මේ කාලයක් බවට පත් වෙනවා. මේ සාමාන්‍ය මාසිකට ආසන්න මේ කාලයේ තුල ක්‍රියාත්මක වීමෙන් ඒ අභිමත කරුණු ජය ගන්නට පුළුවන්. ඊළඟ ඔබගේ තියෙන වටිනාකම ප්‍රදර්ශනය කරන කාලයක් බවට පත් වෙන එක නිතින් සිද්ධ වෙන්නේ. ඒ වීමට ඔබ ඉඩ දෙන්න. ඒ ඔබට ප්‍රසාද ජනකයි. කොහොම වුණත් ඔබට සිකුරු 6 වෙන්නේ ගමන් කරන මේ කාලයේ සුභා සුභ මිශ්‍ර නිසා හදිසි රෝගවලට හේතුයි. කැපුම් කැටුම් ඔපරේෂන් හන්දි සන්ධි භග්න වීම වගේ දේවල්ට හේතු වෙන නිසා ගමන් බිමන් වලදී විශේෂයෙන් රෝද දෙකේ වාහන වලදී යෑමේදී ඉතාම ප්‍රවේශම් වෙන්න ඔබගේ ජය අංකයේ වශයෙන් ඔබට අපි ජය අංකයේ 3 ප්‍රකාශ කරන අතර වර්ණයේ ඔබට රන්වන් පැහැය සුභයි කියලා අපි ප්‍රකාශ කරමු. මිතුන රාශියපන් ඔබට ගමන් බිමන් අධික කරන කාලයක් බවට පත් වෙනවා. මේ ගමන් බිමන්ද ප්‍රවේශම් වෙන්න මාර කලින් කිව්වා වාගේ වාහනය රෝද දෙකක් නම් ඉතා ප්‍රවේශමේ යන්ට වෙයි. අනවශ්‍ය විදිහට වේගවත් යන්න එපා. මොකද බාධක වැඩි වෙනවා. ඒ නිසා ඉතා බුද්ධිමත්ව ක්‍රියා කිරීම ඉතා වටිනවා. සිකුරු මාරුව සිදුවන කාලය තුළ කටක ලග්නයට කොහොමද කියලත් අපි දැන් කතා කරනවා. පස්වෙන්නට ගමන් කරන කටක රාශිය සුභයි. ඒ සුභයි කියවත් සුභ වෙන්න තමන් බුද්ධිමත්ව හදා ගන්නට ඕනේ. මොකද හේතුව ක්‍රියාත්මක වුණොත් තමයි තමන්ගේ ක්‍රියාකාරකම් එළියට එන්නේ. අකර්මණ්‍ය වුණොත් එළියට එන්නේ නැහැ. ඒක තමන්ගේ දක්ෂතාවයන් යමක් තියෙනවා නම් තමන් දන්නවා තමන්ට මේ දේ කරන්න පුළුවන්. ඒ නිසා ඒ පුළුවන් දේ ආරම්භ කරන්න. ඒ කරාන්ට පස්සේ අමාරුවෙන් කරාත් උදාහරණයක් වශයෙන් ගයක් නැත්නම් ගයක් හදන්න ගත්තොත් ඒකේ නැගත හරියට දුන්නොත් සමහරට උදව් උපකාර මත ඒකේ හදන්න පුළුවන්. මේක මේ උදාහරණයක් පමණයි. ඒ වාගේ ඔබ අකර්මණ්‍ය නොවි ක්‍රියාශීලී වෙන්න ඔබට ඉතා හොඳ කාලයක් මේ උච්චික රාශියේ ගමන් කරන කාලයේ සිකුරුගෙන් ඒ නම්‍යශීලී ගති ඇති වෙනවා පමණක් නෙවෙයි නව මිතුරන්ගෙන් උදව් ලැබෙනවා. එතකොට ඔබගේ වටිනාකම ප්‍රදර්ශනය කරනවා. එතකොට ඔබට ප්‍රදර්ශනය වෙන්නා වූ සංගීත චිත්‍ර නැටුම් අර කලින් කිව්වා වගේ කලා ආභාෂණ තියෙනවා නම් ඒ වාට රුකුලක් බවට පත් වෙනවා මේ කෙටි කාලයේ. ඒ නිසා ඒ වගේ යෙදෙන්නන්ට ඉතාම හොඳයි. යෙදෙනවා නම් ඉතාම හොඳයි. රෝගකාරක වශයෙන් ඔබට සෙම් අසාධන රෝග, වෙනාලු අසාධන රෝග ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා විශේ෷යෙන් ජලය පාවිච්චි කිරීමේදී ප්‍රවේශම් වෙන්න, ආහාර විස වෙන්න පුළුවන් ප්‍රවේශම් වෙන්න. ඔබගේ ජය වර්ණය ලා කහ පැහැය, ඔබගේ ජය අංකය අංක 4.
අපි කතා කරන්නේ මේ ළඟට සිංහ ලග්නය ගැන. සිංහ ලග්නය ගැන කතා කරන විට මේ සිංහ රාශියේ ඇත්තටම සිකුරු හතර වැන්න. උච්චික කියන්නේ හතර වැන්න. හතරෙන්ට ගමන් කරනවා කියන්නේ හතර කේන්ද්‍රෙම දකිනවා. එතකොට සිකුරුට ඇත්තටම බලයක් තියෙනවා රවිට උදව් කරන්න. රජයයි දෙවියයි වගේ. ඒ නිසා සිංහ රාශියෙන් උපන් ඔබට අනිවාර්යෙන් හොඳ උපදේශකයෝ ලබන කාලයක් බවට පත් වෙනවා. උපදේශ මත ක්‍රියා කරන්න ජීවිතේ ජය වෙනවා. නැග්මක් වෙයි. ඒත් එක්කම මේ සිංහ රාශි උපන් අයට මේ කාලේ භූමිලාභ භූමි සම්පත් ජීනක් දෙනවා. මේ හතරවැන්නේ සිකුරු ගමන් කිරීම අන්සතු දේපල උරුම ගෙනත් දෙනවා. තමන්ට උනත් ඥාති දේපලවල යම් තිබුණා නම් හැලහැප්පීම් තමන්ට සුභවාදීව හැරෙනවා. ඒ නිසා මේ කාල සීමාව සිංහ ලග්නේ උපන් ඔබට ඇත්තටම සුභයි. සුභ වෙන්න ඔබත් අර කටක රාශින් අයට කීවා වාගේ ඔබ ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඔබ ටිකක් සම්මතයේදී අලස ගති ඇති කරවනවා. ඒ අලස ගති දුරලා සිකුරුගේ බලය තියෙන බව දැනගෙන මේ අපි එලි කරපු නිසා ඔබ නව නිර්මාණ, නව සැරසුම්, නව ක්‍රියාත්මක කාර්යකම් කරන්නට, පතල් කැණීම් කරනවා නම් කරන්නට අනිවාර්යෙන්ම තම ජීවිතයට නව නැම්මක් ඇති කරවන කෙටි කාලයක් වුණාට නව නැම්මක් ඇති කරනවා. මොකද කෙනෙකුට ජය වෙන්න තත්පරෙත් ඇති, කෙනෙකුට නැති වෙන්නත් තත්පරෙත් ඇති. ඒ නිසා බුද්ධිමත් වෙන්න, බුද්ධිය පාවිච්චි කරන්නට, හරි උපදේශ ලැබෙන උපදේශ හරි ක්‍රියාත්මක වෙන්න ප්‍රේම සම්බන්ධතා ගොඩක් ඇති වෙනවා. ඒක තමයි ටිකක් භයානක. ඒ නිසා ඒ ඇතිවීමේදී ස්ත්‍රීවරු කොහොම වුණත් පුරුෂයන්ගෙන් ප්‍රවේශම් වෙන්න, පුරුෂයන්ටත් අපි කියන්නේ ස්ත්‍රීන්ගෙන් ප්‍රවේශම් වෙන්න, අද ස්ත්‍රීන් වුණත් පුරුෂයන්ට වඩා භයානක චරිත තියෙන්න පුළුවන්. ඒ නිසා මේ කාල සීමාව තුළ බුද්ධියෙන් සියලු දේ ක්‍රියාත්මක වෙන්න, ඔබට රෝගකාරක වශයෙන් ඔබේ ඉසේ ඇසේ කනේ කටේ දත්වල රෝග ඇති වෙනවා. විශේෂයෙන් මුඛ රෝග, ඒත් එක්කම කර්ණ රෝග මේ වගේ ප්‍රවේශම් වෙන්න. ජය වර්ණය ඔබගේ තැඹිලි, ජය අංකය ඔබේ අංක එක. අපි දැන් කතා කරන්නේ මේ කන්‍යා ලග්නය ගැන. කන්‍යා රාශියේ තුන්වෙනිද ගමන් කරන සිකුරු ඇත්තරම කන්‍යාවේ උපන් ඔබට බුද්ධි ගවේෂණ බලය අරන් දෙන කාලයක්. ඒ නිසා විශේෂයෙන් නව නිර්මාණ කරන්නම කියන අපි ඉල්ලීමක් කරනවා. ග්‍රහ රොටරිය මොක අඩුපාඩු තිබුණත් ඔබ ආරම්භ කළොත් යම් කිසි නිර්මාණයක්, ඒ නිර්මාණයට කොයි වෙලාවකරි ඇගීමක් එනවා. ඒක සමට මේ කාලයේ මේ කෙටි කාලේ ආරම්භ කරාට කෙටි කාලේ නොවුනත් වසරකින් හෝ ඒ ආරම්භ කරපු ආරම්භයට ඇගීමක් ඇති වෙන නිසා කන්‍යා රාශියෙන් උපන් ඔබ කිනම් හෝ නිර්මාණයක් දියත් කරන්න. ඒක දෙක ව්‍යාපාරයක් දියත් කරන්න. තුන රැකියා බලාපොරොත්තු වෙනවා ඒ සඳහා අවශ්‍ය කරන මූල්‍ය සාධක යොමු කරන්න. විදේශගත වීම ලැබෙන කාලයක් විදේශ රැකියා පවා ලැබෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන මූල සිද්ධාන්තවල හරිතැනක් වල හරියට ක්‍රියාත්මක වෙන්න. ඊළඟ ඥාතීන්ගේ විශේෂයෙන් ප්‍රවේශම් වෙන්න. තමන්ගේ ඥාතීන් නිසා ඥාතීන් වෙනුවෙන් තමන්ට කැපවෙන්න, අපවෙන්න, වියදම් දරන්න වෙයි. දෙන දේ දෙන්න ආපෝ ලැබෙනවා කියන බලාපොරොත්තුවකින් තොරව. මොකද ඒක ලෝක ස්වභාවයක්. ඔබට දුන් දේ නැවත ලැබෙන වේගය අඩුයි. ඒ නිසා මේ හැමදේම මනසේ තියාගෙන මේ කාලය තුල ක්‍රියාත්මක වෙන්න කන්‍යා රාශියෙන් උපන් ඔබට සිකුරු තුන්වැන්නේ උච්චිකේ ගමන් කිරීම ආස්වාසන යෝගයක්, ආශ්‍රාද යෝගයක්. පෙනෙන නොපෙනෙන බලවේග තමාට ලැබීම තුළ තමන් බලාපොරොත්තු නොවන ශක්තියෙන් ඇති වෙන කාර්යයක්. ඒත් එක්කම තමන්ට රෝගකාරක වශයෙන් බඩවැල් ආශ්‍රිත රෝග, මූල රෝග, ඒත් එක්කම බගන්ධර වැනි රෝගවලට ඉඩ තියෙනවා. ප්‍රවේශම් වෙන්න ඔබගේ ජය වර්ණයේ කොළපැහැය, ඔබගේ ජය අංකයේ අංක 6. අපි දැන් මේ කතා කරන්න මේ කාල සීමාව තුලා ලග්නෙට කොහොම කාල සීමාවක් බවට පත් වෙයිද කියන දේ. ඇත්තම තුලාවට ප්‍රබල වෙන්නේ සිකුරුමයි. ඉතින් එයා දෙවැන්නට යනවා. ඒක ධන සම්පත් යෝගයක්. මොන ක්‍රමයෙන් හරි ආර්ථික ලාභ ලබන කාලයක් බවට පත් වෙනවා මේ තුලා ලග්න කරුවා. ක්‍රියාශීලී වෙන්නේ. හැබැයි තුලා රාශියේ උපන් ඔබගේ සිකුරු ලග්නාධිපති දෙවැන්නට ගමන් කිරීම ධන යෝගයක් වුණාට ඔබ ක්‍රියාවිරහිත යෝගයක් බවට පත් කරනවා. මෙන්න මේක තමන් නොනින් දැනගෙන තමන් ක්‍රියාත්මක වෙන්න. ඇත්තටම මේ කාලේ ක්‍රියාත්මක වීම තුළ ක්‍රියාශීලී භාවය වෙනදාට වඩා ප්‍රතිඵලදායකයි. ඒ නිසා නිදි මරාගෙන හෝ තමන්ගේ තියෙන ව්‍යාපාර, තමන්ගේ නිර්මාණ ඒවන් දෙයට ක්‍රියාත්මක වෙන්න ඒකේ ප්‍රතිඵල සුබයි. දෙක දෙවැන්නේ සිකුරු ගමන් කරනකොට මේ කාලය තුළ ගැළපෙන නොගැලපෙන මිතුරියන් ඇසුරටපත් වෙනවා. සමහර විට
තමන්ට නොතේරීම තුල නොගැලපෙන සමදතා මත තමන්ගේ නම කැතවෙන්න පුළුවන්. ඒක දෙවෙනි එක. ඒ නිසා අසුර ප්‍රවේශමෙන් එන හැමදේම බාර ගන්නකොට දෙපැත්තක් හිතන්න. හමන හුලඟට අපිට මූණ දෙන්න වෙනවා. හැබැයි හුලඟ බදා ගන්නට ගියොත් පැටලෙනවා. මෙන්න මේ නියතිය තුල තුලා රාශිය ගමන් කරන ඔබ ප්‍රවේශම් වෙන්න. මොකද ඔබ හිත සංවේදී කෙනෙක් බවට පත් වෙනවා මේ කාලය තුල. සමහරට ආදරේ ඉල්ලුවොත් පුරුෂයෙක්ගෙන් ස්ත්‍රියක් අඳාගෙන තමන් ඒ ගැන ටිකක් හිතනවා. පුරුෂයෙක් අඳාගෙන කපටිකමට ස්ත්‍රිය ඉස්සරහට වැටුනොත් ඒ ස්ත්‍රිය රැවටෙනවා. තුලාවෙන් ඒ නිසා මෙන්න මේ නියත ධර්මයේ තුල ඔබ ඍජු බව ඇති කරගන්නට නම්මිශීලී වීමේ තරම් සුබවාදී නෑ මේ කෙටි කාලය තුල. ඍජු බව ඇති කරගන්න හරි අවබෝධයෙන් වැඩ ටික කරන්න, ලැබෙන හැම කෙනෙක්ම අසුර කරන්න, ප්‍රවේශමෙන් දුර දිග බලන්න. ඔබට රෝගකාරක වශයෙන් නැත්නම් මුඛ රෝග, ඒත් එක්කම නේත්‍ර රෝග, ඇස්වල විභේදන ඇති වෙන්නට පුළුවන්, ඊළඟ මුත්‍රා අසාධන ඇති වෙන්න පුළුවන්, අශ්මරි රෝග වගේ දේවල්. ප්‍රවේශම් වීම හොඳයි. ඔබගේ වර්ණයේ ලා රෝස පැහැය, ඔබගේ අංකයේ ජය අංකයේ අංක 3. සිකුර වෘෂික රාශි ගත වීම කොහොමද වෘෂික ලග්නයට බලපාන්නේ කියන දේ දැන් කතා කරනවා. ඔව්, ඇත්තටම වෘෂික ලග්නය කියන්නේ කුජ ලග්නයක් නෙවෙයි. කුජ සිකුර සංයෝග කියන්නේ ක්‍රියාශීලී බල වැඩි. ඉතින් සිකුර ලග්නයට ආවම කුජට අනවශ්‍ය ශක්තියක් ගෙනත් දෙනවා. ඒ ශක්තිය අනවශ්‍ය විදිහට ක්‍රියාත්මක කරන්න යන එක නම් සුභවාදී නෑ. ඒ නිසා වෘෂික ලග්නයේ සිකුර ලග්න රාශි ගත වීම කතරම් සුබ නෑ. විශේෂයෙන් කුජත් යම් කේන්ද්‍රයක පිහිටියොත් ඔය පළමු යන්නේ නැත්නම් ලග්නයේ කුජ සිකුර සංයෝගයේ තමන්ගේ ජීවිතයට බාධා ඇති වෙන තරමට ක්‍රියාශීලී වෙනවා. හැරුණොත් නරකට ඒකේ ලොක්කෙක් වෙනවා. හැරුණොත් හොඳට ඒකෙත් ලොක්කෙක් වෙනවා. ඒ නිසා බුද්ධිමත් වෙන්න තමන් තමන් ගැන මෙනෙහි කරන්න, තමන්ට තමන්ට තේරෙන්නේ නැත්නම් කෙනෙක්ගේ උපදෙස් ලබා ගන්න. රජෙක් පුරෝහිතය තියාගෙන ඉන්නේ මුකුත් නොදන්නකමට නෙවෙයි, තමන්ගේ දේ දෙවරක් හිතන්ද ඉඳ තියාගන්න. ඒ නිසා විශේෂයෙන් උච්චික රාශියෙන් උපන් ඔබට මේ කාලේ අපි හොඳයි කියනවා. හොඳ වෙන්න නම් ඔබ අනිවාර්යෙන් උපදෙස් මත ක්‍රියා කරන්නට වෙනවා. මොකද ඔබ ආවේගශීලී වැඩි වෙනවා, ක්‍රියාකාරකම් බහුල වෙනවා, අලුත් අලුත් දේට අත තියන්න වෙනවා, අලුත් දේ කරා හිත යනවා, අලුත් දේවලට මුදල් වියදම් කරන්න හිතෙනවා. ඉතින් ඒ වුණාට ඒවා තමගේ තියෙන ශක්තිය තව කෙනෙක් එක්ක උපදෙස් මත ක්‍රියා කරොත් ජය වෙනවා. මම ජය නෑ කියන එක නෙවෙයි, අනවශ්‍ය විදිහට ආවේගශීලී වුණාම හරිදී දකින වේගය අඩු වෙනවා. ඒ නිසා බුද්ධිමත් වෙන්න ගමන ප්‍රවේශමේ යන්ට. මොකද ස්පීඩ් ගියොත් ස්කිඩ් වෙන නිසා, ගමන වේගෙන් ගියොත් අනතුරු වැඩි නිසා මධ්‍ය ගමනී යන එක උච්චික රාශියෙන් උපන් ඔබට ඉතාම හොඳයි. රෝගකාරක වශයෙන් ඔබටත් වෙනාලු අසාධන රෝග, ලේ දූෂිත රෝග ඇති වෙනවා. ඒත් එක්කම හමී රෝග, කුෂ්ඨ රෝග මතු වෙනවා. කෑමෙන් බීමේ විශේෂයෙන් ප්‍රවේශම් වෙන්න ඔබට මේ කාලෝ යාන වාහන ඉඩකඩම් ලාභත් ලැබෙනවා. ඔබගේ ජය වර්ණයේ වශයෙන් අපි ඔබට බාර කරන්නේ රතු වර්ණයේ ජය අංකය ඔබගේ අංක 8. අපි කතා කරනවා දැන් ධනු ලග්නය ගැන. ධනු රාශියේ දොළොස්වැන්නට සිකුරු ගමන් කරා. මේ දොළොස්වැන්නේ සිකුරු ඇත්තටම භූමිය සොලවන කාලයක්. එක්කෝ ස්ථාන මාරු වීම, එහෙම නැත්නම් ස්ථාන අතහැර වෙන ස්ථානට යන්න මාර්ග සෑදීම්, එහෙම නැත්නම් රට අතහැර විදේශගත වීම වැනි දේවල් ධනු රාශියට උදා වෙනවා මේ උච්චිකයට සිකුරු ගමන් කිරීම තුළ. දෙක, රැකියා ස්ථානවලත් රැකියාවේ වෙනස් වීම ඇති වෙනවා. ඒ වෙනස් වීම හැබැයි ඔබ බුද්ධිමත්ව සුභවාදීව හරව ගන්නට ඕන. ආවට ගියාට තීරණ ගන්න එපා. දුර හිතන්නේ නැහැ, මේ කාලවල ළඟ හිතන්නේ. ලද දෙයින් සතුටු වෙන්න හෝ මේ ළඟ ලැබෙන දේ හොඳයි කියලා හෝ එක පාට ක්‍රියාත්මක වෙන්න එපා. මොකද ගන්න තීරණ දූරදර්ශීව ක්‍රියාත්මක වෙන්නට ඕන. මේ කෙටි කාලේ එන තීරණ තමන් බුද්ධිමත්ව භාවිතා කරන්න. එසේ නාවොත් එයා ඉදිරියට සමහරට තමන්ට රැකියාවටෝ, තමන්ගේ ව්‍යාපාරටෝ, තමන්ගේ රටාවටෝ බාධක වෙන්නට පුළුවන්. විශේෂයෙන් මේ කාලේ ධනුරාශිය උපන් ඔබට මේතා කුලි කුරක් වුණ, අපි කියන්නේ කුලියකට නිවසක හිටියනා, තමන්ට කියලා නිවසක් හදා ගැනීමේ මූල සිද්ධාන්තවලට හිත යොමු කරවන කාලයක් බවට පත් වෙනවා. ඔබටත් යාන වාහන ලාභ ලබන කාලයක් බවට පත් වෙනවා. රෝගකාරක වශයෙන්
ඔබට සන්ධි ප්‍රදාහ රෝග ඉදීමීම සන්ධි ඉදීමීමේ රෝග මුත්‍රා අසාධන ගෙන දෙන කාලයක් ඔබගේ ජය වර්ණය ලා රෝස පැහැය ඔබගේ ජය අංකයේ අංක 2 අපි මේ සෝදානම මකර ලග්නෙට මේ කාල සීමාව කොහොමද කියලා කතා කරන්නේ මකර ලග්නෙට සිකුරු 11 වෙනිදාට ගමන් කරන්නේ ඒක අයස්ථානගත සිකුරු ඇත්තනම හදිසි ධනලාභ වැනි දේවල් ගෙනද්දී අපි එහෙම කිව්වාම ටිකක් හිත ලොල් වෙයි හදිසි ධනලාභ කිව්වාම සුළු ලාභයකුත් හදිසි ධනලාභ නිසා ඒ ගැනම හිතන්න එපා සමහරට තමන් කරන රැකියාව මොන හරි වරප්‍රසාද ලැබෙන්න පුළුවන් ඒත් එක්කම තමන් ණයට දුන්න මුදලක් ආපහු ලැබෙන්නට පුළුවන් ව්‍යාපාරයක් නෑ ව්‍යාපාරේ වෙනදාට වඩා ආදායම් තත්ත්වය වැඩි වෙන්න පුළුවන් ඒ වෙනකොට තමන් පරිබාහිරව හිතලා ඒ ස්ථානවල තියෙන ශක්තිය ඇති කරගන්න තුන්වෙනි එක මිතුරු මිතුරන්ගේ අසර වෙනදාට වඩා සමීප වෙන්න පුළුවන් ඒ ඉතා හොඳයි බුද්ධිමත්ව හැමදේම කරාන්ට බොහෝ කොට තමන් රහස් රකින්න කියනවා නෙවෙයි නමුත් සියලුම දේ විවෘත කරන්න එපා ඒ තමන්ට මේ කාලේ විවෘත කිරීම කලකදී තමාට පුංචි බාධකයක් බවට පත් වෙන්න පුළුවන් ඒ නිසා සියලු දේවල් තමන් ළඟ තමන්ගේ රහස් තියාගන්න ඊළඟ මේ කාලේ භූමි ලාභ භූමි සම්පත් ජනක් දෙනවා ඇත්තටම මකර ලග්නේ උපන් ඔබට ඒ නිසා ඒ සඳහා ක්‍රියාත්මක වෙන අය ඉන්නවා නම් ඒ භූමි ලාභ භූමි සම්පත් කෙරෙහි යොමු කරවන්න ඒ තුලින් භූමි සම්පත් ලැබීමේ වාග්ය උදා වෙනවා ඒ පමණක් නෙවෙයි මේ කාල සීමාව තුල තමන් පසපස හඹාපු සතුරු බලපෑම් තියෙනවා නම් ඒ සතුරන් දමනය කර ගැනීමේ ශක්තිය දමනය වීමේ ශක්තිය ඇති වෙනවා රෝගකාරක වශයෙන් මේ කාලේ සිරසගත රෝග සිරසාබාධ සාමාන්‍යයෙන් කෝෂ ප්‍රදාහ රෝග අපි කියන්නේ මිග්‍රේන් වගේ එවැනි රෝග ඇති වෙන්න පුළුවන් ප්‍රවේශමෙන් ජය අංකය අංක 6 ජය වර්ණයේ දම් පහයි සිකුරු මාරෝ සිදුන කාලය තුල කුම්භ ලග්නයේ කොහොමද කියලා දැන් අපි කතා කරනවා හොඳයි කුම්භ රාශියේ සිකුරු 10 වෙනට ගමන් කරා ඒ කියන්නේ හතර කේන්ද්‍රයේ සිකුරු දකින්න. ශනි සිකුරු කියන්නේ අනිවාර්යෙන් හදිසි ලාභ, භූමි ලාභ, අන්සතු දේපළුරුම වැනි දේවල් වලට ගෝචර වෙන කාලයක්. මේ නිසා මේ පිළිබඳව හිත යොමු කරන්නට එපා. නමුත් ඒ වගේ ක්‍රියාත්මක වෙන ක්‍රියාකාරකම් තියෙනවනේ ඒවට ටිකක් අත දාලා බලන්න. උදාහරණයක් වශයෙන් මැණික් ගන්නවා නම් මේ කාලේ අනිවාර්යයෙන් මැණික් ලැබෙන්නට ඕන ඔබට. ඒ නිසා ඒ සඳහා අවශ්‍ය කරන ක්‍රියාකාරකම් වල යෙදෙන්න. රැකියා අහිමි අය නම් හෝ තිබිච්ච රැකියාව අහිමි වුණා නම් ප්‍රධානින් අවනත වෙන කාලයක් තමන්ගේ හිතට තමන්ට ප්‍රධානින් අවනත වෙන නිසා තමන්ගේ අරමුණු ජය ගන්නට පුළුවන්. විශේෂයෙන් සම්මුඛ පරීක්ෂණ සම්මුඛ සාකච්ඡා පැවැත්වීමෙන් තම ජීවිතයට වරප්‍රසාද ලබා ගැනීමේ ශක්තිය ඇති වෙනවා කුම්භ රාශිය උපන් ඔබට. ඒතෙම යාන වාහන බලාපොරොත්තු වෙනවා නම් මේ කාල සීමාව තුළ වාහන ගැනීමට ඉතා හොඳයි. මොකද හේතුව මේ කාල සීමාව තුළ ලැබෙන්නේ තමන්ට ගැළපෙන තත්ත්වයේ තමන්ට සුභවාදී වාහනයක්. ඒත් එක ඉඩකඩම් ගන්නවා නම් ඒත් මේ කාලේ හොඳයි. මොකද හේතුව ඉඩකඩමකට මුදල් යට කරනවා කියන්නේ ඉදිරියට එන ව්‍යසන වලින් රැකීම. ඒක ස්ථාවර ධනයක් බවට පත් වෙනවා. ඒ නිසා කුම්භ රාශියෙන් උපන් ඔබට සිකුරු දසවැන්නේ ගමන් කරන මේ කාලවකවානුව සුභයි රෝගකාරක වශයෙන් ඔබට ඇත්තටම මේ කාලේ ලේ දූෂිත රෝග ලේ හිගවීම් හීනවීම් ලේ වැගිරීම් වගේ ලේ දූෂිත රෝග ඇති වෙන්න පුළුවන් ප්‍රමේහ රෝග වැනි දේවල් මධුමේහ වැනි රෝග ඉස්මතු වෙන්න පුළුවන් ඒ නිසා ප්‍රවේශම් වීන්ට ඔබගේ අංකයේ ජය අංකය 5 ඔබගේ වර්ණයේ රෝස 5 අවසාන ලග්නය තමයි මීන ලග්නය. මීන ලග්නයට සිකුරු මාරුව කොහොමද කියන දේ තමයි දැන් සාකච්ඡා කරන්නේ. කොයිදින් ගුරු සිකුරු සදා වායද කියන ලෝක සම්මතයක් තියෙනවා. ගුරු සිකුරු. ඒ කියන්නේ ගුරු ලෝකෝත්තර පැත්ත, සිකුරු ලෞකික පැත්ත. නමුත් මේ සිකුරු පුණ්‍ය ස්ථානගත වෙන්නේ ගුරු ග්‍රහය. ඒ කියන්නේ පෙරපින් ලෞකික පැත්තට හරවන කාලේ. ඒ නිසා ඔබගේ ජීවිතයේ ඇත්තටම මේක ලොකු දෙයක්. මේ තාක් පීඩා කර්ම ගොඩක් තිබුණා නම් හිරවීම, විවාහ ප්‍රමාද වීම, රැකියා ප්‍රමාද වීම රැකේ අහිමි වීම තමන්ගේ මනස නොසන්සු වීම තිබුණා නම් තමන්ගේ කේන්ද්‍රය මේ පලාපල වලට අමතර පුජ්‍යලක යොමු කරලා මේ කෙටි කාලය තුළ පුද පූජා කර්ම පවතින්න කරගන්නට එතකොට මේ කාලේ ඔබගේ පෙරපින් මතු කරගෙන ලෞකික ලෝකයේ සමෘද්ධිමත් කරගන්නට පුළුවන් විශේෂයෙන් ප්‍රමාද වූ විවාහය සාර්ථක කරගන්න පුළුවන් විවාහ වෙන ඇරිලා හිටියනම් ඇරුණු කෙනා
ඒ නැවත ಗುಣ දැකලා දෙන්න නැවත එකතු වෙන්න පුළුවන්. ඒ නිසා විවාහ සම්බන්ධ බාධක ඉවත් කිරීමට ඉතාම හොඳ කාලයක් මීන රාශිය පන් ඔබට මේ සිකුරු පුණ්‍යස්ථාන ගත වීම. ඒක හරි වටින යෝගයක්, වටින පීඨීමක්. ඒත් එක්කම ඔබ දන්නේ පුණ්‍ය කර්මවල නිතින් ගොදුරු වෙන කාලය. මේ නිසාම ජීවිතය ජය ගැනීමේ ශක්තිය ඇති කරවනවා. ඒකත් ඉතාම වටිනවා. මොකද හේතුව නියැලෙන පූජා කර්ම තුලින් භවසසරෙන් විපාක දෙන්න එන කර්ම කුසල් තරමකට තල්ලු වෙනවා. අරින්නට බෑ තල්ලු වෙනවා. ඒවි තුල ඒකයි පුද පූජාව තියෙන වටින්නේ. ඒ තුල තමන්ට ලෞකික ලෝකේ බොහෝ දේවල් තමන්ට කරගැනීමේ ශක්තිය ඇති වෙනවා. නිතින් නිවාස ලාභ, භූමි ලාභ, යාන වාහන ලාභ ඇති වෙනවා. තමන්ටත් ඇත්තරම භූමිය සම්බන්ධ ක්‍රියාත්මක වෙන කෙනෙක් නම් භූමි සම්පත් භූමි ලාභ ගෙනත් දෙනවා. ඊට අමතරව හදිසි ලාභ ධන සම්පත් යෝගකාරක කාලයක්. ඒ නිසා සම්මතයක් වශයෙන් මීන රාශිය උපන් ඔබට සිකුරු උච්චික රාශි ගත වීම සෝමයි රෝගකාරක වශයෙන් ඔබට සෙම් අසාධන රෝග, සෙම් නිසා ශරීර ඉදිමීමේ රෝග, පෙනාලු අසාධන රෝග ගෙන දෙන්නට පුළුවන්. ප්‍රවේශමෙන් ජයංක අංක 9 ජය වර්ණයේ ලා දම් පැහැය. අද සාකච්ඡාවට බඳුන් ගත කළේ ඔක්තෝබර් 14 වෙනිදා සිදුන සිකුරු වෘෂික රාශිගත වීමත් එක්ක මේ ග්‍රහ මාරුවේ දෙන බලපෑම් කොහොමද ලග්න 12ට ඇති වෙන්නේ කියන දේ. ඉතින් ලග්න 12 ගැන දැන් සාකච්ඡා කළා. ඔබේ ලග්නයේ අනුව දැන් ඔබට අදහසක් ගන්න පුළුවන් මේ මාස මේ කාල සීමාව තමන්ට කොහොමද කියන දේ. ඉතින් සූදානම මේ සමගෙන යන්න තවත් දවසක හැම වෙලේ බලාපොරොත්තු වෙන තමයි සමගෙන යන්නේ. ආයුබෝවන් කියලා ඔබතුමාට සමු දෙනවා. ආයුබෝවන්. ඔබ සියලු දෙනාට නිරෝගීමත් දවසක් ප්‍රාර්ථනා කරනවා.